මාස ගානක ඉඩෝරේ ඉවර වෙලා ඔන්න වැස්ස පටන් ගත්තා. අද තමයි අපිට කාලෙකට පස්සේ තද වැස්සක් වැටුනේ. ඉතින් ගහකොළ සතුටින් ඉන්නවද පේනවා. අපේ ඇන්තූරියම් පැලත් ගොඩක් සතුටින් ඇති. හොඳට නාගන්න ලැබුණනේ කියලා. පරිසරය සිසිල් වෙලානේ. නමුත් දැන් ඉතින් මේ වැස්ස පටන් ගත්තට පස්සේ ඉතින් කොහොම කෙලවර වේද කියන්න අපි දන්නේ නැහැ. දිගින් දිගටම වහීද ඒවා මුකුත් අපිට කියන්න තේරෙන්නේ නැහැ. වැහි වතුර ඉතින් පැලවලට ගුණයි තමා. ගොඩක් නයිට්‍රජන් එහෙම හම්බ වෙනවා. ওই වගේම දැන් මේ කාලයකට පස්සේ වැස්සක් වැටෙනකොට අර පහුගිය ඉඩෝරේ කාලේ ගොඩාක් දූවිලි අංශු වායුගෝලයේ ගොඩක් තිබුණා. මොකද සෑහෙන කාලයක් පෑව්වනේ. එතකොට දැන් මේ පළවෙනි වැස්සත් එක්ක මේ වායුගෝලයේ තිබ්බ සේරම දූවිලි කොටස් සේරම වැටෙන්නේ අපේ මේ පැල උඩට. ඉතින් මේ හේතුවෙන් අපේ පැලවලට පොඩි පොඩි අසනීප බාධා ඇති වෙන්නත් ඉඩ තියෙනවා. ඒ හින්දා ටිකක් සැලකිලිමත් වෙන්න පැල ගැන කල්පනාවෙන් ඉඳ පත්‍ර රෝගෙ ඉන්න තියෙන අවස්ථාව වැඩි. ඒ වගේම දිගින් දිගටම වහින්න පටන් ගත්තෝතින් මුල්කුණු වීමේ අවධානමකුත් තියෙනවා. ඒ නිසා ගොඩක් ප්‍රවේශමෙන් කල්පනාවෙන් වැඩ කරගන්න. මොකද මේ කාලෙකට පස්සේ වහින වැස්සත් එක්ක තමයි මේ ගොඩක් වෙලාවට පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසා පත්‍ර දිලීර නාශකයක් මැංකෝසේබ් හරි ඇන්ඩ්‍රකෝල් හරි පත්‍ර දිලීර නාශකයක් දැන් මේ මම කතා කරන්නේ ආර්ථික වගාවල් සම්බන්ධයෙන් ගෙවල් වල හදන අයට නෙමේ. දැන් අපි මේ විකුණන්න හදන පැල පොඩ්ඩක් දිලීර නාශක වලින් ඈත් වෙලා හිටියා නේද කට්ටිය විදෝර කාලේ දෙඩ අඩුයිනේ. නමුත් දැන් ඉතින් වැස පටන් ගත්තා. පොඩක් ප්‍රවේශමෙන් ඉන්න කල්පනාවෙන් ඉන්න මුල් කුණු වෙනවට මුල් රෝගවලට පාංශු දිලීර නාශකයක් සතියකට විතර සැරයක් දාන්න වෙයි. ඒකට අපිට කැප්ටාන් හරි හෝමායි වගේ එකක් දාන්න පුළුවන්. ඊට අමතරව පත්‍ර රෝග සඳහා පත්‍ර දිලීර නාශකයකුත් දානවා නම් හොඳයි. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න කියන්නේ මම අද මේ වීඩියෝ එක ගත්තේ. ඔයාලට මම මේ වීඩියෝ එකේ අන්තිමේටම කාඩ් එකක් දානවා. සාමාන්‍යයෙන් අපේ ඇන්තුරෙන් වගාවලට වැළඳෙන රෝග මොනවද කියලා ඔක්කොම මම කරපු වීඩියෝස් ටික සේරම එක ලිස්ට් එකකට අරගෙන ඒක මෙතෙක් ඒවා බලපු නැති අය ඉන්නවා නම් ඒක බලන්න. ඒ බලලා ඒ අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රතිකර්ම යොදා ගන්න. ගොඩක් ස්තුතියි මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න ඔයාලට. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න, bell icon එකත් click කරන්න. එතකොට videos දානකොටම ඔයාලට බලන්න හම්බ වෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි. මම බද්‍රා ගුණතිලක සුබේම උඩවැඩියා YouTube නාලිකාවෙන්. තවත් පුංචි කාරණාවක් කියන්න තියෙනවා. මේ ගොඩක් අය මේ ඔයාලගේ පෝච්චි පොළව මතුපිට තියෙනවා. ඉතින් මේ ඒක මේ වැහි කාලෙට නම් ඊතරම් සුදුසු නැහැ. මොකද මඩ වතුර මේ පෝච්චි අතුරට ගියොතින් මුල්කුණු වෙනවා. අනිවාර්යයෙන්ම මුල්කුණු වීම සිදු වෙනවා. ඒ නිසා පුළුවන් තරම් පොළවට ඉහලින් තියාගන්න උත්සාහ කරන්න. හැමෝටම මේ වගේ දෙල් තට්ටු නැතුව ඇති. නමුත් අඩුම තරමේ මල් පෝච්චයක් මුණින් නමලා හරි, එහෙම නැත්නම් බ්ලොග් ගල් කීපයක් දාලා ඒවා උඩ හරි, එහෙමත් නැත්නම් කිරිහට්ටි වගේ දෙයක් මුණින් නමලා ඒක උඩ හරි මේ පෝච්චි තියාගන්න. හැබැයි වැහි වතුරට යට වෙන, يعني වැඩිපුර ප්‍රමාණයක් වත්තට වතුර ගහනවා නම් වැහි වතුර ඒ ගැලපෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම උස්ස තැනකින් තියාගන්න හදාගන්නම වෙනවා. මොකද අපි ගොඩක් වේදම් කරලා ගන්න පැලනේ මේවා.